අපි බොහොම පැහැදිලිව ජනාධිපතිතුමාගේ වැයශීර්ෂ ජයග්‍රහණය කරන්න අපි සම්පූර්ණ අපේ සහයෝගය ලබා දෙනවා. ඒක කිසිම ගැටලුවක් නෑ. අපි සම්පූර්ණ එතුමගේ මොකද රටේ ආරක්ෂාව සියල්ල. හැබැයි අපි පොදුවේ කියනවා කරුණාකරලා ඒක විතරක් නෙවෙයි. එහෙම එනවනම් ආණ්ඩු වෙන්න, ආණ්ඩුව බොහොම පැහැදිලි වෙන්න මුළු අයවැයම පරාජය කරන්න. එතකොට තමයි රටට පිළිතුර එන්නේ. මුළු අයවැයම පරාජය කරාට පස්සේ අපිට ආපහු යන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට. ගිල මත විමසුමක් කරන්න පුළුවන්. රටේ අයවැය පරාදයි, දැන් මොකද්ද කරන්නේ? අන්න ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දුවක් දෙන්න වෙනවා. අපි ලෑස්ති ඒකට යන්න. හැබැයි අයවැය පෙරදුනොත්, මේ අයවැය පෙරදුනොත් මේ මාසය ඇතුළත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා ඇතුළු අපේ කණ්ඩායම කිසිසේත් ආණ්ඩුවක් ඉල්ලන්නේ නැහැ. අපි එක වගකීමකින් කියනවා. ආණ්ඩුවක් එපා අපිට. අපිට මේ ඒගොල්ලන්ට කරන්න බෑ. අපිට දෙන්න කියන ආණ්ඩුවක් එපා. හැබැයි අපි ගන්නේ, අපි ආණ්ඩුවක් ගන්නේ ජනතාවගේ ඡන්දෙන්. අපි කියන්නේ කරුණාකරලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. මතුවා දැන් ওই කාරණා කිහිපක් විශේෂයෙන් ওই විධායක ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණ මුණගැහිම සහ තවත් කාරණා කිහිපයක් මුල් කරගෙන විමල් වීරවංශ මහතා මේ ඔබතුමාලගෙන් ඉවත් වෙනවා කියලා ප්‍රකාශයක් කළා තියෙනවා. මේක කොයි විදිහට බලපායිද? මෙහෙමයි, දැන් විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අර කොරහේ කිඹුල්ලු දකින්න හොඳ නැහැ. මේ දේශපාලන ගමන යනකොට දැන් විශ්වාසෝසි කරන්න කියලා ජේවිපික කෑ ගහනවා. ඒක ඈ ගැහුවයි කියලා ඒක විපක්ෂ නායකතුමා හම්බ වෙලා කතා කරයි කියලා විශ්වාසෝ මේ ජනාධිපති දුර අහෝසි වෙනව නෙවෙයිනේ. ඒකට අපිට තියන්නේ නැහැ. අපිත් මේ වෙලාවේ කිසිසේත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේ මතය කිසිසේත් අපි මේ වෙලාවේ ජනාධිපති ධූර අවශ්‍ය කළ යුතු නැහැ මේ වෙලාව. ඒ නිසා අපි කොරහේ කිඹුල්ලු දැකගෙන එහෙම කියන්න ඕනේ නැහැ. කොරහේ කිඹුල්ලු ඉන්න බෑනේ. ඒ වගේ තමයි. එහෙම කෑ ගහලා බෑ. මේකේ අපි යන්න ඕන. මේක අනිත් එක මේ පාර්ලිමේන්තුවේ කොහොමද ජනාධිපති ධූර අවශ්‍ය කරන්නේ? මේක අස්ථාවර අයවැයක් සම්මත කරගන්න බැරි පාර්ලිමේන්තුවේ කොහොමද ජනාධිපති ධූරයක් අවශ්‍ය කරන්න තුනෙන් දෙකක් හොයාගන්නේ? කරන්න බෑ. අමු බොරුවා. ඔබතුමා ගොමේ ජනාධිපතිවරණයක් සම්බන්ධව ඔබතුමා කතා කළා. ඒතර මේ අයවැය ජනාධිපතිවරණය සඳහා ඉලක්ක කරගත අයවැයක් කරගන්න පුළුවන් නේද රජයට? බොහොම පුළුවන්. මං හිතන්නේ මේකේ ඔය මේ අර නත්තල් පප්පා එනෝ වගේ පොත අරගෙන. හැබැයි ඉතින් නත්තල් පප්පා එනකොට අරන් එනවනේ. අරන් එනවා සීනි බෝල අරන් එනවා, බෝනික්කු අරන් එනවා, ඊළඟට අර හොලවණේ වරන් එනවා, හෙල්ලෙනේ වරන් එනවා. ඒ වගේ රයිල් වික්‍රමසිංහ මහත්තයයි මංගල සමරවිර එක එක අරගෙන එයි. හැබැයි ඔය අලන් එන ඔක්කොම හොලෝ ආවට හැබැයි එකක්වත් අපි හිතුවම වැටි කියලා වැටෙන්නේ නැහැ. හෙලුණාට වැටෙනේ වනි ඔය අරන් එන්නේ. මොකද හේතුව සම්පූර්ණම මේ රටේ සම්පූර්ණම මේ අය මේ ප්‍රෝඩාවෙන් යන ආණ්ඩුවක්. අපි කියන ඕනම සහනයක් දෙන්න. ඕනම සහනයක් ගැන්ලිවලා දීගලිවලා ඡන්දයකට අපිට ඡන්දෙ දෙන්න. අපි අභියෝග කරන පුළුවන් නම් ඡන්දයක් දෙන්න. ජනතාව සහනේ කියන්නේ ජනතාවට දෙන සහන ජනතාව ප්‍රතික්ෂේප කරා කියලා තිබුතුමා හිතන්නේ ආවේ නෑ. ජනතාව දන්නවා අර කතාවක් තියෙනවා ගමේ ගිනි පෙරෙල්ලෙන් බැටකාපු මිනිහා කණා මැදිරියට බයයි කියලා. ඉතින් මේ ආණ්ඩුව කෙරෙහි මිනිස්සුන්ට සත පහක විශ්වාසයක් නෑ. අලි දෙන්නම් කොටි දෙන්නම් මගේ අම්මේ තියෙන ඔක්කොම ಜಾති දෙන්නම් කියලා කියපු ආණ්ඩුව මොනවද දුන්නේ? කෝ කාර් කොම්පැනි, කෝ කාර් පැටව ගහනවා. ආ ඒ වගේ මේ රටේ දෙන්නම් කියපුවා කෝ එකක්වත් තාම නැහෙනි. ඔන්න මන් දැක්ක දැන් ආපෝ වික්‍රමසිංහ මහත්තයා කියනවා එක පාරට ඉස්කෝල 200ක්. මේ මම බටපේන්නේ එක පාරට අර බල්ක් එකට හදන්න යන්නේ.